හයි එවරිවාන්, ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයාලා හැමෝම ආදරෙන් එකතු කර ගන්නවා මගේ වීඩියෝ එකට. අද මං ඔයාලට අරගෙන ආවේ මට විශේෂ දවසක්. ඒ කියන්නේ අවුරුදු 8කට කලින් අද වගේ දවසක තමයි අපේ වෙඩින් එක සිද්ධ වුණේ. ඉතින් අපේ ඇනිවර්සරි එක කොහොමද ගෙවුනේ කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඇනිවර්සරි එකක් ලොකුවට සමරන්නේ නැහැ. ඒ වුණාට අද දවස අපි දෙන්න වෙනුවෙන් ගෙවන්න ඕන කියලා තීරණය කරා. අපේ ලව් ලැංග්වේජ් එක ඉතින් කෑම. ඒ නිසා කලින් දවසේම මම මේ චීස් කේක් එක හස්බන්ඩ් වෙනුවෙන් හදලා තිබුණා. හැබැයි මේ කෑල්ල මට ඔන්න දවල් කෑමටත් එයා ආසම දෙයක් හදන්න තමයි යන්නේ. එයා මාර මාසයි මටන් කන්න. ඉතින් මම මටන් මන්දි එකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ෆස්ට් ටයිම් මේක හැදුවේ. එච්චර බලාපොරොත්තු තියාගෙන නෙමෙයි හැදුවේ. ඒ වුණාට මාරම රසට ආවා. ඉතින් මම රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙන්නම්. ඔයාලා ට්‍රයි කරලා බලන්න. ගොඩාක් අඩු ඉන්ග්‍රීඩියන්ස් වලින් හදාගන්න පුළුවන් රසම රස කෑමක් මේක. මං මෙතන ෆුල් මටන් ෂෝල්ඩර් එකක් අරන් තියෙන්නේ. ඒකට ලුණු, ගම්මිරිස්, කහකුඩු විතරක් දාලා හොඳට රබ් කරගන්න ඕන. වෙන මොකුත් මැරිනේෂන් එකට ඕන වෙන්නේ නැහැ. මටන් එකේ රස ඒ විදියටම එනවා. ගොඩාක් මසාලා එහෙම එකතු කරන්නේ නැතුව සිම්පල් විදියට මෙහෙම මැරිනේට් කරලා ගත්තාම මේක හොඳට අතගා ගන්න ඕන. එතකොට මැරිනේෂන් එක හොඳටම වෙනවා. ඊට පස්සේ මම මේ රැක් එකේ තියලා බේක් කරගන්න තමයි යන්නේ. හැබැයි ඒකට පැය 3-4ක් විතර යනවා. ඒත් එකම ට්‍රේ එකට හෝල් ස්පයිසස් එකතු කරගෙන වතුර චුට්ටකුත් දාලා මේකට ගාලික් බෙල් පෙපර් එකතු කරගන්නවා. මං ගාව බෙල් පෙපර් තිබ්බේ නැති හින්දා කැප්සිකම් එකක් එකතු කරගෙන ඊට පස්සේ මං ඒක අයින් කරා. ඒක නැතුව වුණත් ගොඩක් රසට ආවා. ඊට පස්සේ බේකින් ෂීට් එකකින් වහලා ෆොයිල් එකකිනුත් වහලා බේක් කරන්න දාන්න ඕන. හයි හීට් එකේ පැය 3-4ක් විතර යනවා. ඊට පස්සේ හාල් ටික හොඳට හොදගෙන පෙඟෙන්න තියන්න ඕන. මම ගත්තේ බාස්මති හාල්. මටන් එක තැම්බෙනකන් මම සයිඩ් ඩිෂස් ටික හදාගන්න යන්නේ. මන්දි වලට සර්ව් කරන්නේ තක්කාලි වලින් හදන සම්බෝලයක් වගේ එකක්. මම ඒක නම නම් හරියට දන්නේ නැහැ. මම එකපාරක් දුබායි ගිය වෙලාවේ මේක ට්‍රයි කරලා තියෙනවා. මේ සම්බල් එකෙන් මාරම රසක් දෙන්නේ රයිස් එකට. අනිවාර්යෙන් රයිස් එක හදනකොට මේ සම්බෝලේ අනිවාර්යෙන් හදන්න. ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. ලුණු ගෙඩිය, තක්කාලි ගෙඩිය, සුදු ලුණු බීක් එක, අමු මිරිස් දෙක, දෙහි උෂු චුට්ටක් දාලා ඒක පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරන්නේ නැහැ. ඒකේ කෑලි කෑලි හිටින විදිහට තමයි බ්ලෙන්ඩ් කරගන්න ඕන. මම ඒකයි ෆුඩ් ප්‍රොසෙසර් එකෙන් ඒක කරගත්තේ. ඔයාලා බ්ලෙන්ඩර් ජාය එකෙන් කරනවා නම් පොඩ පොඩ නවත නවත පල්ස් කර කර බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මම ගානිෂ් වලට ඕන කරන ටික බදලා තියාගන්නයි මේ යන්නේ. ඒකට මම ආමන්ඩ් ඇට ටික, පිස්ටාෂියෝ ස්ලයිසස් ටික, ලුණු ගෙඩිය අරගෙන තියෙනවා. ඒක බදිනකොට තෙල් වලට ගිතෙල් චුට්ටක් දැම්මහම ඒ ලුණු වල මාර සුවඳක් එනවා. ඒ හින්දා මම චුට්ටක් එකතු කරගන්නවා. ඒක හැබැයි අනිවාර්ය නැහැ.
ඔන්න දැන් මං හදන්නේ බත් එක හොයාගන්න. ඔන්න දැන් මම මේ පෙන්වන්නේ ඇනිවර්සරි එකට මම හස්බන්ඩ්ට ගත්තු gift එක. ඇත්තටම මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ අහසින් වැටුණු ඇත්තම ෂූටින් ස්ටාර් එකක කෑල්ලක් තියෙනවා. විශ්වාස නැහැ නේද? එහෙනම් බලමුද. මේක පර්ෆියුම් එකක්. මේක ඇතුලේ තමයි මම කියපු ෂූටින් ස්ටාර් එකේ කෑල්ල තියෙන්නේ. ඒගොල්ලෝ කම්ප්ලිමෙන්ට් එකක් විදිහට මේක දෙනවා කස්ටමර්ස්ලට. මේ තියෙන්නේ ෂූටින් ස්ටාර් එකේ සර්ටිෆිකේට් එක. ඒකත් එක්කම තමයි ඒගොල්ලෝ ඉෂූ කරන්නේ. ඔයාලා දැන් මේ දකින්නේ 1947 දී සයිබීරියාවේදී වැටුණු ෂූටින් ස්ටාර් එකක්. ජස්ට් වාව්. ඉතින් හස්බන්ඩ්ට නම් ගොඩාක් සතුටුයි. ඒ වගේම තමයි අපි දෙන්න කතා කරගෙන වගේ අපි දෙන්නට දෙන්න දීගෙන තිබුණේ පර්ෆියම්ස්. ඇත්තම කියනවා නම් අපි දෙන්න පර්ෆියම් ලවර්ස්ලා. ඉතින් ඔන්න හස්බන්ඩුත් මට නොකිය මට පර්ෆියම් එකක් අරගෙන. මෙන්න මේ තියෙන්නේ ඒක. ඒකත් එක්කම ලස්සනම ලස්සන හෑන්බෑග් එකකුයි ෂූසුයි අරගෙන තිබුණා. අපිට ඉතින් හෑන්බෑග්ස් ෂූස් කොච්චර තිබුණත් මදීනේ. ඒක ඉතින් හස්බන්ඩ්ලා දන්නවා. ඔන්න ඊට පස්සේ මෙයාගේ හෝම්වර්ක් වගේක් තිබුණා. ඒ ටික කරවලා කොහෙන්දෝ ආපු වැස්සක් එක්ක මේගොල්ලෝ හොඳටම එක්සයිට් වෙලා දැක්කන සින්දුව. අපේ බබාලගේ ෂෙඩියුල් එකත් එක්ක හතහමාර 8 වෙද්දී ඒගොල්ලන්ගේ බෙඩ් ටයිම් එක. ඊට පස්සේ අපි ඔන්න ආවා අපේ ෆේවරිට් රෙස්ටොරන්ට් එකට ඩිනර් ගන්න. ඔයාලා නුවර ඉන්නවා නම් කොළඹ ඉන්නවා නම් මේ රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා තියෙනවා ඇති. කෑම නම් මාරම රසයි. අපි දෙන්නගේ ඕල් ටයිම් ෆේවරිට් රෙස්ටොරන්ට් එක මේක. ඒකේ පෙරි පෙරි චිකන් විත් පරාටා අවුට් ඔෆ් ද වර්ල්ඩ්. ඔයාලත් ගියෝතින් අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. මේක තියෙන්නේ තලපා කට්ටි රෙස්ටොරන්ට් එක. අපි දෙන්නගේ මැරේජ් එක ඇරේන්ජ්ඩ් එක. ඉතින් අපි දෙන්නගේ පේරන්ට්ස්ලා ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතින් එහෙම ප්‍රපෝසල් එකකින් තමයි අපි දෙන්න මැරි කරේ. ඔන්න අන්තිමටම අපි ආවේ මූවී එකක් බලන්න KCC එකට. ඔයාලා කොච්චර බිසි වුණත් ඔයාලගේ දවස කොච්චර විඩාබර වුණත් ඔයාගේ සහකාරයත් එක්ක චුට්ට වෙලාවක් හරි ගත කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම මේ වගේ විශේෂ දවසක ඔයාලටම කියලා වෙලාවක් වෙන් කරගන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනවා. වෙලාව නැහැ කියලා කම්ප්ලේන් කරගෙන ඉන්න නැතුව පොඩි හරි වෙලාවක් අරගෙන එයා ආස කෑමක් එයා කැමති දෙයක් කරන්න. එතකොට ඔයාලගේ රිලේෂන්ෂිප් එක කවදාවත් කිසිම දෙයකට දෙවෙනි වෙන එකක් නැහැ. ඔන්න ඒකත් එක්ක අපේ දවස ඉවර වෙනවා. මම හිතනවා ඔයාලා මේ බ්ලොග් එක එන්ජොය් කරා කියලා. ඉතින් මේ වගේ තවත් රසවත් බ්ලොග් එකක් එක්ක ඔයාලා හම්බ වෙනකම් take care. Bye bye.